ෂි දිගින් දිගටම මේ රටේ ජනතාවත් ඒ වගේ මේ රටේ විපක්ෂයත් මාධ්‍ය තුළිනොත් දිගට හරට හැමදාම කියනවා කුෂිකාර්මික රටක් හැටියට මේ රටේ කුෂි නිෂ්පාදනල ආදායම වැඩි කරඩනං. ආහරහිගයක් ඇති නොවෙන්ඩනං. අනිවාර්යම ගොවීන්ට අවශ්‍ය පෝගොටික දෙන්න කියලා. හැබැයි ආණ්ඩුව බීරිියලින්ට වීනාවයන්න වගේ තවවෙනකං. මේ සම්බන්ධය කිසිම උනන්දුවක් දැක්වෙන. අපිතුවා මේ රසායනක පොහොර නවත්තපු හම කාබනික පෝරහදල රටේ ගොවිට ඒවගේම රටේ පොහොරහදනායට මේ ආදායම ලැබයි කියලා. ඇබයි අදමොකක්ද වෙලාතියෙන්. අද මේ චීනය තියෙන කුණුකන්දල් ගේන්ඩ ඒවගේ ඉන්දියාවේ නෝ නයිටත්‍රිජන් කියලා වෙනම් නයිට්‍රජන් වර්ගයක් ගේන්ඩ මේ කටයුත්ත කරලා තියන්න හැබැයි මුදලේ අඩුවක් වෙලා නෑ ඩොලර් බිලියන ගානක් එක එක්ෙනගේ සාක්කෝලට අන්ඩ හරි ඒ වැඩේ ක්‍රියාත්ම කරලා තියෙන. මේ තත්ත්වයක් යටති විශේෂය මතක් කරන්නේ. අද ගොවන්ට මේ පොහොර ප්‍රශ්සය නිසා ඒවගේම වල්නාසක ප්‍රශ්ය නිසා ඉතාමත්ම අසර වෙලාන්න බන්දැක්කයි ආන්්ඩුවේ කැතිරෙක් ඇවිල්ල වන්්‍රාධ පුර ඩෙරු ගොවියන්ට මටිටොන් ප ඳහක්දනම කියලා. මේ දෙන ක්‍රමවේද අපිට කියන්න. අනිත්ක අකර පන්දාහකට වැඩිය හදලා තියන්න බඩරුගු හදන්ට බලාපොරොත් වෙන ොවීන්ට ටොන් පන්දාහ ඇතිද මේ ක්‍රියාත්ම කරන්න පොළුවන් අන්රාධ පුරේ විතරද බඩේරුගු හදන්න. එතකට අම්පාර ගොවීන් මොනරාගල ගොවින් සාම අන්න ලංකාවේ අනුරාධ පුර ොරාගල අම්න්තට බගේ දිශ්‍රික්ක තුනේම තමයි වැඩිමපුර බඩේරුගු වග කරන්න අම්පාරදිශ්‍රිකි. අද ඒ ගොවියන්ටමොකක්ද වෙන්න. ඉේ ඒක නිසා හිතවත්කංගලට නැත්තම් වෙන මොනාහරි කියලට මෙක්තර පෝරටිකක් දෙනවයිකිට ඉතුරවෙච්චි පහර දෙෙනවායිකිවට මදන්න එහම පොරක්තියවාදකල්. මේ කරන්නෙත් මසාාවක් විතරයිකරන්න. අද මේ ප්‍රශසය නිසා අන්ුරාධපුර දිස්ත්‍රික්කේ මහාවාරි මාර්ගවල ඒවගේ ලංකාව අනිකුත් ප්‍රදශල මහාවාරි මාර්ගවල ගවිතන් කටයතු සපූර් මඩාලවෙලා. අඇද එමල සුට ජීවත්වෙන්ට ැරිතත්ව ඇතිවලද අන්ඩුව කියනවා මේ ආණ්ඩුවගේන කුණුකන්දල්ටික දාන්්ඩ එහෙම දැම්මෝත්. ඒවගේ නැනෝනයිට ්‍රජන් පාචිරණන්ඩ මේ අයට වන්දි අග්‍යවනෝ කියලා. අපි කියවා ආණ්ඩුවට කරුණා කරලා වගා නොකරන ගොවිීන්ටත් ඒවගේ මේ නැනෝනයිට ්‍රජන් ගේ මේ කාබනික පෝර පාවිච්චි කරණයටත් හානියක් ොනොත් අක්කරකට වන්දිිය කීියද කියලා කියන්න කියලා. දැම්ම මේක ගැසත් කරන්න. එතකොට ගොවිීන්ට විශ්වාසයක් තියෙනවා පෝර ඇතුව නැතුව හරි වගාකරොත් තමන්ගේ අස්වැන් අඩුවෙනකට රජේෙන් වධදියක් ගෙවනවයි කියලා අද වෙනකක් ඒක නෑ. ඒවගේ කොම්පෝස්ොල ප්‍රශ්ෙත්ත එහෙමයි. දැන් ඒ ඒකත් නෑ. හැබැයි අපි දැක්කා මේරටේ ජනතාව පාරට බැස්සට පස් විශේෂයම කුෂිකර්මික ජනතාව. අද ලංකාවේ සීයට අසූ පහක් විතර. රිජුව හෝ වක්‍රව කෘෂිකර්මාන්තය නියලෙනවා. ඉතිේ ඒගොල්ලන්ට පොහොර නැතුව කරන්න බෑමි වැඩි. ැන් අපි දැක්කා තේවලට පොලෝට රබරෝට රසයිනික පහර ගන්නට ආ්ඩුව තීන්දවක් කැරන්තිය නොක ඒකත් ලොකු දෙයක්. ඒ ඒ ලොකුදේ තමයි අපේ ගොවිජනතාව පාරට බැහැපු එක ප්‍රතිඵල්ලය. එහ වගේ දැම්බඩේරු ගොලටත් පොහොර දෙැ්ඩේ ගොල්ල කල්පනා කරනමුවා. ඒකත් හොඳ දෙයක්. ම කියන එක වැරදිී කියල ද නයිට්‍රරි ෙන් හොරෝොලින් ොමත් පසේ බැරලෝහෝ වර එකතුවෙන්නේ නෑ. එ යුරයා දෙන්න තිබුණ මේ ඔක්කෝටම. හැබ එහෙම නොකර තමතමන්ගේ ගජමිතුරන්ට වාසි සලසගන්න ඕන නි මේ න යිට්‍රජෙන් ගනල්ල තින. අපි දක් මේරටේ උගත් බුද්ධිමත් විස සජයෝ කිය තිබ මේ නෝ නයි ට්‍ර ෙෙන්න් දැම්මයි කියලා කරු අස්වන්න වැඩික් වේ නෑ මකො ජෙන් ස යට හර. මේ සීයට හතර අවචතාවෙන් කොච්චරද සපුරන්නේ. සාමාන්‍ය යුරියයා බෑග්ගේ එක සයටට හතලි සයක් නයිට ්‍රිජන් තියෙනු. ඉතින් නයිට්‍රජන් පරිසරයට හානිියකුත් නැත්තං පසට හානියකුත් නැත්තං. ගොවින්ටත් පහසුනං ගොවින්ගේ අවශචතාවයක් තියෙනවනං මේක කලිබදෙන්ට ති බහම කරන්න ආණඩුව සූදානන් ගුණේ නෑ. ඒේ එගනිසා අපි කරුණා කරලා ආණ්ඩුවට කියන්නේ දැන්වත් මේක අඩියක් දෙකක් පසට ගණ්ඩ. මේ ගොවි ජනතාව අමාරවිදාන් දෙපා. අපිට පැහැදිලිව පේනවා අද සහල් ප්‍රශ්නිකත්තුත්. සහල් මාපියාවට ඒගොල්න්ට ඕනවිදිර ිල නියම කරන්න දීපු නිසා අද වෙලඳ පොලේ පැත්තකින් සහල් හිගියක් ඇති වෙලාතියෙනු. අනිත් පැත්තෙන් සහල් මිල වැඩ වෙලා තියනවා. වලද පොලේ මහපරිමාණික මෝල් හිමියන් නියම කරු මිලටත් වැඩිය අද සහ මිල වැඩි වෙලාතියනු. මේ තත්ව ගියොත් සිංහල අවරදු වෙනකොට අනිවාරෙන් නාඩු කිිලව එකක කෘපියල් දෙදසියකට යනක කාටවත් නවත්තන්න බෑ. සම්බ කිිලෝවක කෘපියල් දෙසිය පනහට කීරි සම්බ රපියල් තුන්සියට අනඒක වලක් කන්නඩබ. එක පැත්තකින් අස්වන්නක්න තාම හරියට කුමරු වගා කරන්න පටඟරන්න එහෙම වනොත් කරන සුළු ප්‍රමාණින් හරි විශාල විදිහයට ඉහ මිල ඉහලයාමයක් වෙනවා. අපි දැක්කන ආණ්ඩයේ පාරිබෝගි අධිකාරයේ ඉහල නිලධාරින් පනල වී තොක ඇල්ලුවවා අන්තිමේද තුට්ටු දෙකට විල ඒ වෙලාවේ වීටිකබීියලවි මණඩලියට ලබා දුන්න ඇබැ අද ව මිලමොන මොකද වෙලාට. අද රපියල් තිස්සුට තිස්ත් අතරට නැත්ත පනහට තිබච්ච වීටික අද හැත්තෑවයි අසුවට ගිහිල තිනො නාඩු කිල එක. ති මේ තත්ව ඇතිකෙරේ ආ්ඩුව. හිසා අපිේ ආණ්ඩුවට නැවතත් කියන්නේ. රටේ සහල් හිගයක් ඇතිවුණොත් ගොවීන්ට නැවත වතාවක් සහ දාර ද දෙන්නඩවුනොත් ඒ වගක ආ්ඩුව බාර ගණඩුන්. ති ඒ තත්වේගේම තමයි පාරිභෝග ජනතාව පත්තෙන් අද ජීවත්වෙන්ට විදිහක් නෑ මිනිසුන්ට. ගන්න සොච්චම් මුදල අද ප්‍රමාණවත් නෑ. වෙලාමට යහපාල් නාඩුව කාලෙ අපි රුපියල් දදාහකින් රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කෙරවා.ඒහනිසාද රාජ්‍ය සේවකෝ කෑව නැතත් ලෙවකාලාහරි ඉන්නවා. ගෑස් බෝතලයක් ඒ කාලට වැඩි රපියල් දෙදහකි විතර ඩි වෙලා තියෙනවා. ඒවගේම සීනිිල වැඩි වෙලා පිටිමිල ඩිවෙලා කිරිපිටි හොයාගන්ඩනෑ මිලත් වැඩිවෙල ඒ ඒතත්වයක් ඇති වෙලා තියෙන. අද සීනි අපි දැක්කා සීනිෝල බද්ධ රුපියල් පනහට විිච්චි බද සත විසි පහටගෙනවා. ඒ සහන දෙන්ඩ. දැක්කෝයේ සහනේ අපි දැක්ක මාධ්‍ය සන්දර්ශන පවත්තලලා පාරිභෝගික අධිකාරය නිල ධාරංග හිල මේ සී ගබඩා වට කරලා ඒවා නැවත සත්සුසොර දුන්න. හැබැයි ඒ ඔක්කොම කරේ මේගොල්ල හිතුවා මේ වගේ මාධ්‍ය සන්තර්සනයක් දාපුහම ඒ මේට බයිලලා වෙල්ලා ගෙනාපු සීණික හිෙට දායි කියලා. අද තව මෙට්‍රික්ටොන් ලක්ෂ ගනක් ඒ තමන්ගේ ගජමිතුරන්ගේ ගබඩාවල තියනවා. හැබැයි සීණි හිගයක් ඇති කරලා නැවතවතක් නිිල වැඩි කරන්න්නේයගල්ල. උත්සාහයක යදනවා. එනිසා ඒ ඒ බරත් අද පාරිභෝගික ජනතාවට වැඩවෙල ඒය උඩ වැඩිලායිතියෙන්. කිරිපිට මිල අි දැක්ක කිරපිට මිල වැඩ කරන්න කොම්පැන ඉල්ලවා හැබයි ආණ්ඩෝ කිසි හිරිෙතගින් තොරවයි කොම්පැනිිකාරෝ ඉල්ලපු විදිර මේ වැඩි කරන්න ඉඩ න්නා හැබැයි අද වෙනක ත් සහර තැවල කිරිිටි ලොක හිගියයක් තියනෙන. තම කිරිපිටි පෝලිින්ග ඇති වෙලා තියෙනවා. එක පැත්තගින් ගේස් මිල වැඩියල දරගන්නඩ බැරිත්වට කිරිපි මිල වැඩ දරුවට කිරිකක්දන්න ැරිතත්ව ඒවගේ පරිපපු ලෝක රපියල් හත්තපාකින් සයකින් වැඩිවෙලා තියෙනවා සැමන් රපියල් සියයකින් ඩ වෙලා තියෙනවා හල්මිල දැම් වැඩිවෙලා තියන එකේ ගාන රපියල් අනුහතරට අනු පහර දෙනවගේ පොහහා නාඩු හාල් අදකසිය වි්සයි එකසිය ඇතිහයි. හල් මිල වැඩි වෙලා තියනවා. අන දැන් හුඟක් කඩවල්ල තියෙන එලවුලු ග්‍රෑම් දෙසිය පණහ මිලිත් තමයි ගහලතියෙන්. දෙසිය පනහක් මේ ගාන තියෙන්නේ. ඇයි කිලොව එක ගාන කිව්වොත්තහෙම අ මිනිසුන්ට තරු පෙනෙනවා. ඒනිිසා මයි දෙසිය පනහිමිල දැන් දාලතන්.තින් මේකගේ තත්ත්වයක් ඇති කරන්න මංහිතන විශේෂයෙන් රජයක් ඇැටියට අද පාරිබෝගගේ ජනතාව ගැන සි ැකීමක් නොකරතියන බවයි අපිට පේන්නේ. මේයි හැම බඩුවක ිල ඉහළ හිල්ල තියෙනවා. ආණඩුවවත් පාරිභෝගි කාතිකාරියාවත් මේ ආඩුවතිය ජීවනවන් කිටුවත් කිසිම මැදිහත්වීමක් වවෙන්නෙන මේ බඩුමලි පාලනය කරන්න. දැම් පහුගේ කාලන අපි දැක්ක කරෝනාපිට දාල මේ සියල්ල ඒගොල්ලෝ කොෝනාපිටං යවන්ඩ උත්සාහ රුව. යි කොෝුණනා පිටිං යවන්ඩ උත්හ කෙරුවත් අද රටේ ජනතාවට ඉතාමත්ම බැරෑරුම් තත්වයකට මූන භා්ඩ සිද්ධ වෙලා තියෙනවා. තිය අපි දන්නවා එකේ කඇමතිවරු තමන්ගේ මාධ්‍ය සන්දර්ශනවලින් ඇවිල්ල කියනවා මේවා බඩුමිලටිකක් වැඩි ඒවගේම ජනතාවට දදුෂ්කරතා රාශයක්ක් තියන මේ සල්ල සිද්ව වනේ කොුණනා හින්ද කෙලරු කොරන නිසා ලක අනි රටාවල වැනි වල් සිද්දවෙලන. එකනි අපි කරුණනා කරල ආන්ඩුවට කියන්නේ ලබට සිංහල අවුරදු වෙනකොට. ආපහුවර පහුගේ ජනාධිපති මැතිවරණ කිරිබත් කාපවායට කිරිබත් කණ්ඩ අඩුමිලට හාල්ගන්න හම්බ වෙන්න.ඩුමිලට පොල් ගන්ඩ හම්බුව ෙත්නෑ කිරිවත්යා කැදවත් බොන්න හම්බුවේද කියන ප්‍රශ්ය තමයි අපිට හන්්ඩ තියෙන ආ්ඩුවෙන් ලබන අප්‍රේ ලෝට. එක නිසා අපි දැක්කා ගොවිබි මේ ඇමතිවරුන්ගේ පම්බයෝ පුච්චනවා ඇමතිවරුන්ට දෝසාරෝපනය කරනවා දැන් අද ගොවිෝ සමහරය තමන්ගේ බඩවිියත රැකග්ඩ වෙනම හට්ගහගන ඒගොල්ලෝ තාමත් උද්ඝෝෂනල නිරත වෙනවා විතරක් නෙමෙයි ඒගොල්ලො අකණ්ඩ උපවාසොලේදි තිනු ඇබයි ආ්ඩුවගේ වගට නෑ. අපි දැක්කා අල් ලොක්කන්ගේ පුත්තුන්ට වෙනම රේස්්පදින්නනම් වෙනම වැලි තලාවල් හදලා ඒවගේම ඒවත් මාධ්‍යහරා පෙනනුව හැබැයි ගමේකාට රේෂ් පදින්නතියා තමන්ට තුන්වෙල කණ් නෙ ත්වයක් පත්වෙලන් අද සහර පවුල්ල්ල දෙවේල කණඩ නෑ. සමහර පවුල්ලොල එක වෙේලයි කන්නේ එහෙම තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. අද රටේ ජනතාව බඩගින්නේ නොමැරි ඉන්නවා. තිය ඒක නිසා මම විශේෂයෙන්ම කියන්නේ. අ අපිට බෙනකවත්ව වනෑ සවභාගේ දැක්මැති බච්චි කරලා දෙන්න මේටිකට. දැන් ජනාධිපත්තුමා කියයනවා අපිට මේ අවුරුදු දෙකෑ තුළට සහර වැඩ කරල් කරන්න බැරිවුණයි කියලා. හැබැයි අපි දන්නවා එතුම අහණ්ඩ කැමසි කරපු වැඩමොනාද කියලා. න කැ න මේ आ්ඩුව කිය පआ किसी දෙයක්රෙ නෑ. අපිට ග තු ත් වශ ක ි මති වර හත්ව වශ න රට කෘष विද්‍යා රටේ පේෂ ල පැදිලිව සනත කරවා නැව ඉඩ කලිම්ම මේ පොහොර අහිත කරයි කියලා. මේ පොහරෝල විධ බැක්ටීරිය ර්ගතියනවා. මේවා ශරීරයට අහිත කරයි පසට අහිත කරයි කියෙන එක පැදිලිව කිව්වා. ඒති අදදිම තමයි මේ නැව ගෙනාව. දැන් අපි දන්නවා මේැර අස කැවන්නේ වෙන මොනවත් නෙමෙයි මේ චීන පර නැවතතුංගෙන පාර්ශවයක් ලවා පරීක්ෂණයක් කරලා නැවත වතාවක් මේ කුණුකොඩ ගේෙනවා. අපි ඒක පැහැදිලිව සත් සුද්දේ දැනගන්නවා. ඉතින් මේ මේකෙන් වෙන්න එකක් පැත්තකින් රටේ කුෂිකර්මාන්තයේ විනාස කිරවා. ඒගේම තමයි ගොියයා විනාාස කිරීමත් මේ ආණඩුව පටන් අරන්තියනවා. මුදල් නොගීමකට මහජන බැංකුආසාදු ලේකනට යවන්ට කවද වැඩකකිරේ. හජන බැංකෝට කෞවද මේ සඳහා උපදෙස්තුන්නේ. ඒ උපදෙස්තු වනෙත් ඉහලම්මනි ඉහල ප්‍රධාන මේරටේන්න ඉහලම රාජසේවේ නිලධාරියෙක් තමයි සඳ උපදෙස් වන්නේ හ මහජන බැංකුව අසාදු ේකනට ගියෝත් මේරටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට මංහිතන විශේෂෙන් පොඩිමිනිස්සුන්ට, කුෂිකාර්මි ප්‍රදශල ඉතාමත්ම ජනප්‍රිය, ඒවගේ ජනතාවට සහනයක් ලැබබූ මහජන බැංකූ අසාදුලේකනයට ගත කිරුවොත් මං හිතන ජනතාවට වෙන යුතු තැක් නැෑ දුපත් මනිසුන්ට යුතනක් නැති බවට පත්වෙයි. ඒනිසා මේ වගකිීමම සම්පූර්ණ ආණ්ඩු අයි මේ තත්වේ ඇතිකෙරවේ මටහිතනවා මහජන බැංකුව මේ වගේ වසා දමලා. අෞද්ගලි කරණය කරඩ කටයුත්තක් කරන්න සූදාන කෙරු වද කියලා අපිට සැකයක් තියෙනවා. ආර පස්ස ලිපිියක් තුම පේ පෝ ප්‍රශ් කන ක. ෝන මං හිතන් විශ්වවිද්‍යාල ආචාරෝල විශේෂයෙන්ම කෘෂිවිද්‍යා පීටවල ඉන්න ආචාරවරු දන්නවා මේ අද රටට ඇති වෙලා තියෙන තත්වය. ඒවගේ මේ පිටරටවලින් ගන්නන කාබනික පොහොරවල තියෙන වසවිස ගැන සම්පූර්ණම ඒ අය දන්නවා ඒ අය පරේෂණ කරලා තියෙනවා ලංකාවට ගෙනපු නැනෝනයිට ්‍රිජන් ඉදියාවත් තව පරේෂණය කරලා නෑ හරියටට මහසතුනායි ඉදියාව නිෂ්ාන කරලාත්. ඒ තුළින් වගාවට අවශ්‍ය නයිට්‍රිජන් ලබාදීමට නොහැකි බව ඒ විශසේ සධ්්‍යවරුන් දිගටම දිගින් දිගටම පෙන්න ලදුන්න. දැන් ඒතිෙද තමයි ආණ්ඩුව බලාත්කාරෙන් මේ පිළිබඳ විශය පිළිබඳ උගතුන් විද්වදුන්ගේ උපදෙස් නොතක මේ සියල්ල කරන්න. ඒකට බලාගණන්නටැරුවත් තමයි අද මේ රටේ උගත් බුද්ධිමත් විශේ සධ්ඥ්‍යයෙන් ජනාධිපත්තුමා හම්මුවෙන් අවස්ථාවල් ලතියනෙන ම හිතන ඒකට ඇහුංකන් දෙදී කියලා. ඇැබයි ඒ ඇහුන්කවු් දුන්නත් ඒක මතික තේන්දු ගන්න නිසා ඒ කොච්චරදුරට සාර්ථකවේද කෙනෙක අපට සැකයක්වීම. කියලා. මං හිතන්නේ එතු හිත ඇද එතුම කරන වැඩේ හරි කියලා. හැබැයි එතු කරන වැඩේ හරිනං මේරටේ කුෂිකාර්මයක ප්‍රදේශෝල විශේෂයම අනුරාධපුර පොළොන්නරුව හම්බන්තොට මොරාගල පුත්තලම කුරුණෑ කළ වගේ ප්‍රදේශවල. අද දහස් ගානක් ගොවිීන් පාරට බහිනවද එතුමටම චන්ද දෙෙන් දීපුුවයි හැට නම ලක්ෂයට චන්දදීපු සාමාජිගත් වෙච්ච අයිය අපි දකිනවාඒ අයි කියන්නේ අපිට ලැජ්ජයි දැන් පාරේ ැහලයන්. ජන ද පපත්තු ර වැ හරි ම කිය ජනද පපත්තු මාට දිවි හිමියෙන් ද ප . ද ඒ න ජනති පත්තු කර වැඩ වැරද කියලා . අද නධ පත්තුමා කරප වැඩේ රදදි කියැන රට කුෂිරම නිෂ්ාතව විතරක්නෙයි රටේ පරිබෝගික ජනතාව දන්නවා. ේරට මහප පාරිමන ෝල්ලි ියෝ දන්නවා. ඒවාගේම අනෙකු තුෘර්තියන්ල් යෙදිච්චයදන්නවා. අතිකරු ජනධප සබන්ධය ගත්ත තිීන්දුු තීරනල වැරදිච්චතැන්. තන ඇතුමට ොෙෙනට රටේ බෞතරයක් ජනතාවට පෙන්ලතිනවා. ා සන්දෝල හිට කරන්නමට සන්දනෑ මම දේශපාල කරේ ඒ නිසා ම මේ ජරටේ ජනතාවගේ හද ගැස්ම දන්නේ කැඳෙන්ආාපු අය. දීර්ග කාලයක් අදදැකීම් පලපුරුද්ධ වෙලේ කුඹුරේ මඩේ ගේ මිනිස්සුන්ගේ දහඩිය ගඳ සුව ඔක්කොමදන්නේ දේශ පාලත්්න. ඇති එතුමක් කිය නොන දශපාලය වෙනුවෙන්නම ම වැඩක කරන්න කියලා. මං හිතන්න එතුට ආණඩුව නිලධාරයෙක් විදිට රාජකාරි කරන්න පුළුවන් ඇති. ඇබැයි මහජන නියෝජිතය කැටියට එතුමා ඒවිදියට කටයුතු කෙරුවොත් මේ ආණ්ඩුව කාලය වැඩිකල් දුවන්ඩ බෑ කියන එකත් මං මේ අවස්ථාවේද කියන්න. ලික කිරීමේ ලංකාව ත රඩල් පහක්. ඉදි මටත් වැඩ යනක තත්වයක් ඇතිවෙනවා मොකද අපේ රටේ डොලर සංචितත දැන් සපूර්ණම හිंदදී ලඉවරයි ඒවාගේම අපිට डॉ රටේන්නැ අපේ आනෑනයන් सीमा වෙලාතියෙනවා ඒවාගේම අපෑන් सीීමमा වෙලාतीයනවා मुකද अෑන් විශේෂයම තේපොල් රබර් වගේ අපට අපනෑනेंगे ලැබිය යුතු ආදයම් අඩු වෙලා නවා මේ පහොර ප්‍රශ්න එක් ඒ එක පැත්තකින් රටයි එන සල්ලි ප්‍රමාණය අඩු වෙලා තියෙනවා කොරුණා ප්‍රශසය නිසා සංචාරකව්‍යා පාරිසා අනිකුත් කර්මාත මිඳ වැටිලා තියෙනවා. ඇති මේ නිසා අප මේ ලංකා වසාදු ලේඛනේ මේ තත්ත්වෙන් ගියෝත් රටවල් පහකින්න මේ ඒ පහටත් පල්ලහි වැටේ කියලයි අපි තන්. ෂණස්යි පත් බලගරයට පාීම එතකට ගෝන් කියනවා අත අපි දින තුරක් විදුලිය ඇතිකරාකය. යුගධන බලාගරය කොටස් විකිනීම සම්බන්ධින් දැම් බලන්ඩොක පැහදිලියෝ ආ්ඩුවට උදව කරපු ගෝටාවේ මත්තයට හැටන ක්ෂක් චන්ද වැඩකරපු සුළු පක්ෂ අද විරුද්ධ වෙලාතින යද යුදධ ගන විදුි ලාගාරය කොටස් විකුණනකොට ඒ එG ඒකා ධ කාරයක් වෙනට ඒගොල විරද් වෙලාතිෙනවා ඉතින් තත්තු යටතේ ආ්ඩුවේ ක්ෂ දෙ එලියට පැහැල කියනවවා අප විරද්ධ මේකට කියලා. රටේ මහජනතාව වෙන කියනවන විදුරි බල ම්ඩලේ සහ අනිකු තුෘර්තිය සමිති ඒකා බද්ධව විශයාල විරෝධයක් පාද්දි ආණ්ඩෝට මෙහම මහරෑ මහරෑ මේකගේ යියසු මස්සං කල රටේ සම්පත් යකුණන්න්න දෙන්න බෑ. ඇබැ ඒක විරද්ධෝ අද ර මේ රජයට විරුද්ධෝ නැගෙහිටින්ට විපක්ෂය ඇතුළ. සියලු කණ්ඩායම මේ ඒ රාශවෙල ඒ අත්තල් බැඳන කටයුතු කරනවා. මොකද මේවාගේ මියන්නේ ගජ මිතුරන්ට හම්බ කරග්ඩ දෙනවා අවස්ථාව විතරයිවැඩි. ටක්ඇටේඒතිීන්දුව වැරදිී කෙනෙක් අපිසිියල දෙදනමින්න්නවා.ද නිමුස් රපෝට වාරණෙෙන් තොර අපක්ෂපාතිී වාර්තාකරණය?